ශ්‍රාවණ පරීක්ෂා එහෙම නැත්නම් මේකට තව කියනවා ශ්‍රෝත පරීක්ෂාව. ශ්‍රෝත කියලා ගත්තාම අපිට ටිකක් පුරුදු වචන ශ්‍රෝත තමයි ශ්‍රුත වෙන්නේ. බහුශ්‍රුත බොහෝ දේවල් අහලා තියෙන කෙනාට අපි කියනවා බහුශ්‍රුත. එතකොට සවන් දෙන්න එක තමයි මෙතනදී සවන් දෙන්න කොහෙන්ද කණෙන්. කන තමයි අපි කන කියන ඉන්ද්‍රිය තමයි ප්‍රධාන වශයෙන් අපි සවන් දෙන්න යොමු කරගන්නේ. මේ බහුශ්‍රුත කියන වචනයම තවත් ගම්ම වෙන දෙයක් තමයි ශ්‍රුත කියන එක. ශ්‍රුත ශ්‍රුතිය කියලාත් අපි හඳුන්වනවානේ. මෙයා ශ්‍රුතියට ගායනා කරේ නැහැ. මේ ශ්‍රුතයෙන් පිට ගායනා කරා. ඒ ශ්‍රුතියෙන් පිටට තමයි එයා ගායනා කරේ. නැත්නම් එයා ශ්‍රුතියට ගායනා කරා කියන ඒ දේ අඳුරගන්නේ අපි ශ්‍රුත කියන්නේ කන මෙහෙවලා. නිරෝගී ශරීරයේ ශබ්ද අහලා රෝගී ශරීරයේ ශබ්ද අහලා එහෙම අපට තීරණය කරගන්න පුළුවන් මෙයා රෝගියෙක්ද නිරෝගියෙක්ද කියලා. එතකොට මේක ශ්‍රාවණ පරීක්ෂා කියන යටතට ගත්තාම අපි දන්නවා පෙනහැල්ල එනවා සද්දයක්. ඔය සංගීතයක් වගේ නේ ඇඟ කියනවා වතුර ගලා බහින සද්ද මේක ඇතුළේ තියෙනවා. හෘදයේ ලබ්ධ ශබ්ද තියෙනවා. උපුසේ තව ශබ්ද තියෙනවා. මේ ශබ්ද අපි පරීක්ෂා කරගන්න ඕනේ අපේ වෛද්‍යවරයාගේ කන මෙහෙවල මේ ශබ්දයක් අපි පරීක්ෂා කරනවා. එතකොට මේ උපුසේ ශබ්ද දැන් අපි බලමු පෙනහැල්ලේ සද්දය. මේක හුස්ම පුම්බනවා පිට කරනවා අකුලනවා. මේ වෙලාවේදී තනේ සමහරට වැල් ටියුබ් එකකින් ඒ කියන්නේ රෝදක ටියුබ් එකකින් හුලන් ලීක් වුණාම එන චීස් ගන්න අමුතු සද්ද තියෙනවා. ඒ සද්ද කණින් අඳුර ගන්න ඕනේ. විකෘති සද්ද ඇති වෙනකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ ශරීරය ඇතුලේ යම් කිසි ශබ්දවල විකෘතිතාවය ශබ්දවල ශ්‍රුතියෙන් පිට බව දකින්න තියෙනවා කියලා. එතකොට එහෙමනම් ඒ රිද්මය මේ ශබ්ද රිද්මයෙන් තමයි අපි අඳුරගන්නේ. හෘද වස්තුවේත් එහෙමයි. එතකොට ඒ පමණක් නෙමෙයි ආකර්ණය යොදාගෙන දැන් නම් අපි කියනවා බටහිර තියෙන වේදනාව. එතකොට වේදනාවට කලින් අපි මේක පාවිච්චි කරේ ඕලු දණ්ඩේ. එහෙම නැත්නම් බට යොදලා ඒ බට කයික කන කනේ කෙලවරක තියන අනිත් කෙලවර රෝගී ශරීරයේ අවශ්‍ය දැන ස්පර්ශ කරාම අපිට නැගෙන ශබ්දය අනුව අපිට තෝරගන්න පුළුවන්. ආමාශයට තිබ්බොත් ආමාශයේ උදරය ආශ්‍රිත බඩවැල්වල ශබ්ද අපිට තෝරගන්න පුළුවන්. බඩවැල්වල වාත පිරලද කොහොමද මේ සිද්ධාන්ත සිද්ධ වෙන්නේ කියලා අපිට අසා දැනගන්න පුළුවන්. ඒක මනා හික්මීමකින් යුතුව මනා කල්පනාවෙන් යුතුව ශබ්දය ඇසිය යුතුයි. ඒ වගේම මේට අමතරව රෝගියා කතා බහ කරනකොට රෝගියාගේ හඬේ ඇතිවන සෙම් උල්බණ වෙන ශබ්ද කහිනකොට ඒ කැස්සෙන් අපිට තීරණය කරන්න පුළුවන් මේ කැස්ස වියලි කැස්සක්ද සෙම සහිත කැස්සක්ද කියන එක. අපි ඒක අඳුරගන්නේ අපි කන මෙහෙවල වෛද්‍යවරයාගේ කන මෙහෙවල තමයි ඒක හඳුරගන්න ඕනේ. එතකොට මෙන්න මේ පරීක්ෂා කරන ක්‍රමය මේ ආකර්ණය ස්ටෙතොස්කෝප් කියලා නේද හඳුන්වන්නේ. මේ ආකර්ණයක් යොදලා උනත් අපිට මේක හගන්න පුළුවන්. මේට වඩා ඉතා පුළුල්ව පපුව සහ දෑත කියන ග්‍රන්ථ රත්නයේ තියෙනවා. ඒ ග්‍රන්ථයේ තියෙනවා ආකුසින් විසින් තමා රචිත ආරදාස කුමාරසිංහානම් විසින්. එතකොට මේ පොත අධ්‍යයනය කිරීම මේ පොත අධ්‍යයනය කිරීමත් මේ පිළිබඳව හොඳට දැනගන්න පුළුවන්. පපුව සහ දෑත කියන පොතෙන් මේ සම්බන්ධයෙන් තව වැඩි විස්තර තියෙනවා. ඔන්න ඔහොමයි කනත් මෙහෙවලා අපි රෝග විඥාණයට එකතු වෙන්නේ.